අගුලටලන ඉබ්බෝ පිහිනා යති ද යති පිහිනා ඔෆ් ది ඩෝලොක් ඉබ් ඩෝලොක් ඉබ් මහත්මිය කරුණා කරලා වාඩි වෙන්න ආ ස්තුති හොන්ස් මහත්මිය මම කැමති මුලින්ම ඔබේ නම දැනගන්න රකිනා පතිදමි මහත්මිය ඔබ විවාහකද ඔව් හොන්ස් මහත්මිය මම විවාහකයි මම මේ වෙනකොට ජීවත් වෙ ඉන්නේ මගේ තුන්වැනි ස්වාමි පුරුෂයා සමග ඉතාම හොඳයි ඔබ ඔබේ නමට ගැළපෙන අයුරින්ම විවාහ ජීවිතේ ගත කරන කෙනෙක් බව පැහැදිලි ඇයි එහෙම කිව්වේ හොන්ස් මහත්මිය නෑ ඔබ රකිනා පතිදමි නොහොත් පතිදම් රකිනා කෙනෙක් හැටියට එක් ස්වාමි පුරුෂයෙකුට පමණක් සීමා නොවි වරින් වර තිදෙනෙකුටම මේ කාන්තා යහගුණය ප්‍රදර්ශනය කළ කෙනෙක් බව පැහැදිලි. හොඳ වෙලාවට මෙතන මා මිත්‍ර ඩොක්ටර් මැට්සන් නොහිටියේ. හිටියනම් පට්ටන්දරේ අදී අනිත් පැත්තට යන්න. ඔව්. එවැනි කෙනෙක් ඒ වටිනා ගති ලක්ෂණ කිහිප දෙනෙක් අතරේ බෙදා හදාගන්න එක තමයි වඩා හොඳ. ඔබ ආදර්ශමත් කාන්තාවක්. යසුදි මාත්මිය. ඔව්. මේ අවසනාවන්ත සිද්ධිය වෙනකොට අන්තිමට විවාහ කරගෙන හිටපු ඉන්වෙන්ඩට් මාතේට ගොසින් දින කීපයක් වෙනවා. මොන අවසනාවන්ත සිද්ධිය ගැනද ඔබ කියන්නේ මාත්මිය? හරු මගේ නිවස බිඳන සියලුම බඩු මුට්ටු රැගෙන ගිය සිද්ධිය. හරු ඔබේ නිවස බිඳද මාත්මිය? මේ සම්බන්ධයෙන් සැක මගේ හිතපු ස්වාමි පුරුෂයන් තුන්දෙනාම සැකයි එහෙමනම් ඒකෙම ඔප්පු වෙනවා ඔබේ පතිවෘතා ගුණේ තරම කවුද ඔබට මේ සම්බන්ධයෙන් සැක මගේ හිතපු ස්වාමි පුරුෂයන් තුන්දෙනාම සැකයි එහෙමනම් ඒකෙම ඔප්පු වෙනවා ඔබේ පතිවෘතා ගුණේ තරම හරි කමක් නැහැ නෑ කමක් නැහැ කියලා කිව්ව ඔබේ නිවස බින්දක ගැන නෙමෙයි ඔබේ නිවස බින්ද නිවසේ බඩු බාණ්ඩ රැගෙන යාම පිළිබඳව ඔබ ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළාද මහත්මිය ඔව් පැමිණිලි කළා ඔවුන් ඇව්ව කවද සැක කියලා කිව්වද පෙරනි ස්වාමි පුරුෂයන් සැකයි කියලා ඔව් කිව්වා එතකොට එයාලා කිව්වා මං කලින් හිටපු හස්බන්ඩ්ලගෙන් පලිගන්න බොරු කියනවා ඇති කියලා ඒ ඇරෙන්න ඔවුන් සොයා බැලීමක් කළාද නෑ ස්කොට්ලන්ඩ් යාඩ් නිලධාරි මහත්තයා කිව්වා කවුරු හරි වෙන කෙනෙක් සැකලන් කියන අරන් ඇවිල්ලා හොඳ स्वामी पुरुषीन तुंदे नाम एक तुला ඉතින් ඒක දන්න එක ස්වාමි පුරුෂෙක් මේ වැඩේ කළා වෙන්න බැරිද? මේ වෙන්නේ බෑ. මොකද ඉබ්බගේ අගුලාරින රහස් කේතයට ඉලක්කම් තුනක් තියෙනවා. මම මගේ හිටපු හස්බන්ඩ්ලා තුන්දෙනාටම කියලා තිබ්බේ එක්කෙනෙකුට එක අංකයක් විතරයි. ඉතින් ඔවුන් තුන්දෙනා එකට එකතු නොවුනොත් කවදාවත් ඕක අරින්න බෑ. ඒක ලෙහෙසියෙන් සිදුවේයි කියලා හිතන්න අමාරු තරමේ අහඹු සිද්ධියක්. ඔවුන් එකිනෙකා අඳුරනවද මහත්මිය? පෙරරුම් ප්‍රශ්නයක් මිස්ටර් හොන්ස් ඔන්න මං ආවා මේ මොකද නිකන් බිරන්ටට්ටු වෙලා කවුද මිනෝනා ඩොක්ටර් මැට්සන් ඔබ ආවද ආවනේ නං මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම් ආව මචං ඔහේ එකිනෙකා හඳුනන්නේ නැති තිදෙනෙක් එකම අරමුණකට එකට එකතු වෙනවා නම් එහි රහස කුබක්ද මොකොත් නෙමෙයි අරමුණ යට සැඟවුණු වටිනා යමක් කොහොමද ඔබ එහෙම කියන්නේ වාසියක් නැත්තන් තුන් දෙනෙක් එකට එකතු කරන්න පුළුවන් රටක්ද මම මේ ලන්ඩනය මේකෙකුට එකෙක් නෑනේ අරමුණ යට සැඟවුණු වටිනා යමක් තියෙනවා කොහොමද ඔබ එහෙම කියන්නේ වාසියක් නැත්තන් තුන් දෙනෙක් එකට එකතු කරන්න පුළුවන් රටක්ද මම මේ ලන්ඩනය මේකෙකුට එකෙක් නෑනේ
ඔව් ඒකත් ඇත්ත මෙන්න මේ රකිනා පතිදමි මහත්මියගේ නිවස මංගොල්ල කාලලුනේ හැබැයිද අය කියන්නේ නිවසේ ඉදිරිපස දොරේ අගුල ඇරගෙන කොල්ල කරුවන් ආවයි කියලායි දොරේ අගුලට රහස් කේතයක් යොදලා තිබුණලු එහි අංක 3 වෙන වෙනම දැනන් හිටියේ යගේ පැරණි ස්වාමි පුරුෂයන් කියලායි අය කියන්නේ එහෙමද හතර වීදි කතා හොඳ මේක මේ ඔය කියන හස්මන්ල තුන් දෙනාම අඳුරන විනහාදී ඔය වැඩේ කරා වෙන්න බැයිද ඒක නම් කොහෙත්ම වෙන්න බෑ මොකද මගේ හස්මන්ල තුන් දෙනා බ්‍රිතාන්‍ය තුම්පෙත්තක වදින්චි අය හොඳයි දැන් ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මාත්මිය හොන්ස් මහත්මිය ඔව් මේ මංකොල්ලේ නිසා මගේ නිවසේ තිබුණු වටිනාම කෞතුක භාණ්ඩයක් නැති වුණා නෝදික පටිගත කිරීම මේ කෞතුක භාණ්ඩය වටිනා මැණිකක් නම් වටිනා මැණිකක් නම් දැන් වෙනකොට ඒක හොරු අරගෙනත් ඉවර නම් ඒ කියන්නේ මේ වෙනකොට බඩු පනිස් මචං ඇත්තටම කොච්චර වටිනවද මේ මැණික පවුම් කෝටියක් පමණ අයන නිකම් බනිස් නෙමෙයි ගල් බනිස් නෑ මේ මැඩම් මේ නෝනෝ මේ ඇන්ටි අකේ මේ පුංචා මෙන්න මම හුවත මොකද හිතන්නේ බා ඔච්චර වටිනා මැණිකක් මෙච්චර දවසක් විකුණන්න නැතුව ගෙදර තියන් හිටියේ තියෙන සල්ලි කාරකමටද එහෙම නැත්තම් තියෙන ඔල මොට්ටල කමටද අනිහයි මං අනිහයි ඇයි හිතන් හෑ උබතෝ කෝටික ප්‍රශ්නයක් හරස් පරීක්ෂක දොරලොක් හෝන්ස් ඉදිරියේ දිගහල රකිනා පතිදමි මහත්මිය ඉල්ලා සිටියේ කෙසේ හෝ තම පෞරාණික වටිනාකමකින් යුතු මැණික නැවත සොයා දෙන ලෙසයි ඇය ඊට සැක කරන්නේ තම පැරණි ස්වාමි පුරුෂයන් යයි තරයේ කියා සිටි අතර එහි කිසි පදනමක් නැති බව පොලිසිය පැවසුවත් ඇය ඇගේ මතය බිඳක්වත් වෙනස් කළේ නැහැ දැන් මේ පඹගාල එකින් එක ලිහෙන රාජකාරිය දොරලොක් හෝන්ස් පිට පැටවිලා හමාරයි නරඹමු අගක් මුලක් නැති සාක්ෂි නොමැති අභිරහසක සුලමුල එන්න හෝන්ස් මාත්මිය එන්න මෙතනයි මේක තමයි මගේ නිවස ස්තුතියි මාත්මිය බැලු බැල්මටම පේනවා ඔබේ නිවස ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම තුනකට ගොඩනගලා තියෙන විත්තිය ඔළුව ජපාන් කඳ ජර්මන් කකුල ඉතාලි වගේ තියෙන්නේ මයන් දොරලෝ ගාමි උඹ හිතනවද මේ වගේ ගෙදරක පවුම් කෝටියක් වටින මැණිකක් තිබ්බ කියලා ඈ එහෙම එක පාරටම නිගමන වලට එන්න බෑ මැට්සන් ඔබ අහලා ඇතිනේ නෙළුම් පිපෙන්නේ මඩේ කියලා මචන් දොරලෝ ගාමි පවුම් කෝටියක් වටින මැණිකක් තියා පවුම් හරි කාලක කරාබුවක්වත් නැහනේ මේ යෝධිගේ කණේ ඈ ඉතින් කොහෙද සුනකේ කුට වගේ ඔබට තියෙන ඉව ගැන මම හරි ආඩම්බරයි මැට්සන් ඒ තුඹ බල්ලෙක් වගේ නිකන් උඩු බුරුලනට තමයි මං අකමැති. හරි එන උඹ විතර බිම බුරුලහන්කෝ. රකිනා පතිදමි මහත්මිය. අයියා සෝරි හොන්ස් මහත්මිය. කොමට පෙන්නන්න අර අබිරාස් කේතේ දූ දොරට ලන ඉබ්බව. ආ ඒක මහත්මිය මේ ඒක අගුල කඩපුගෙන අරන් ගින් වෙන්න ඕනේ. එහෙමද. හොඳයි දැන් මට පෙන්වන්න අර කෝටි ගණනක් වටින මැණික තබා තිබූ ස්ථානය. වටිනා මැණිකක් සාලෙ මැද නිකන් සාමාන්‍ය ටීපෝවක් උඩ එහෙමයි නේද මචන් දොරලෝ ගාමි යන්න යන්න මීට වඩා හොඳයි අමුඩයක් ගහගෙන දවසකට පවුම් එකමාරක පඩියට වැඩි කොට දානවා සූවස්සලේ ඇයි අප්පා Mr. Horns. Oh. Obama dada kiwa rakina patidami nolage hitapu husband la thundenawa. Mama police yata ekkan awa. Ani inspector macho. Mage jeevitha palaweni watawatai oy police yata ekkan awa kiyana wathini ewwe. Hariyata nikan police yata manamalikan dan awa wage. Etta kiyawa matme me. Arun thundenata hal goniya wage wenna nelala. Aran evit balukoodu මැට්සන් හැම කෙනාවම හැම වෙලාවෙම එකම බිම්මෙන් වරින් එපා මිනිහෝ මයන් දොරලෝ ගා බල්ල බුරනෝ මිස කුංච නාටකලේ කවදද ආගියන් මිස්ටර් හොන්ස් මෙයා මරු කියනවා හැබැයි ඉතින් කතාව ඇත්ත අර පොරවල් තුන අරන් එන්න කලින් තුන් හතර පාරක් වැදම්මන්න වුණා එහෙම නැතුව
බෑනේ මිස්ටර් හෝන්ස්. හරි. දැන් ඒ තුන් දෙනාගෙන් ප්‍රශ්න කළාද ඉන්ස්පෙක්ටර්? ඔව් ප්‍රශ්න කළා. හැබැයි වැඩක් නෑ. එයාලා මේ සිද්ධිය ගැන මුකුත්ම දන්නේ නෑ. ඈ මිස්ටර් හෝන්ස් එයාලා තුන් දෙනාම කිව්වේ අර රකිනා ප්‍රතිදමීව අත්හැරියේ ඒ යෝජිතක රන්ඩු නොවී සතකටවත් ඉන්න බැරි නිසාලු. ආන්. මටත් මුල ඉඳලම ඔය මිනිස්සු තුන් දෙනා මේකට හවුල් නැතු ඇති කියලා හිතුණා. නමුත් අපි නොහිතන පැත්තක් මේ ප්‍රශ්නේ තුල තියෙනවා කියලායි මගේ හිත කියන්නේ ඉන්ස්පෙක්ටර්. මිස්ටර් හෝන්ස් ඔයා මං කියන කතාව අහන්නකෝ. ඔව්. ඔය කෝටි ගණනක මැණික් කතාව නම් සහ මුලින්ම අමූලික බොරුවක් කියලායි මට හිතෙන්නේ. ඔව්. අපි හොයාගන්න ඕනේ ඉන්ස්පෙක්ටර්. ඇයි එයා අපට එහෙම බොරුවක් කරන්නේ කියලා. ඉන්ස්පෙක්ටර් ඔබ අද හවසට ඇයව පොලිසියට මට ඇගෙන් පොලිසියෙදි ප්‍රශ්න කරන්න තියෙනවා. මචං මිස්ටර් හෝන්ස් මේ මචෝ මේ මට මෙන්න මේක කියපන්. දැන් ඔය වැඩෙන් අපට ඇති ලාභෙ මොකද්ද? මැට්සන් සමහර විට උප්පරවැට්ටි කාරයින්ගේ රහස් ක්‍රමවේදයන් අපි හිතනවට වඩා සාර්ථක ඒවා වෙන්න පුළුවන්. ඒව අධ්‍යයනය කිරීම අපට ලොකු අත්දැකීමක්. අන්න ඒකයි අපිට මෙතන තියෙන ලාභේ. ඒ ලාභෙන් අදරට අපිට හෝටලෙකින් කන්න පුළුවන්ද කියලා ඔබ ජීවත් වෙන්නේ කන්නද නැත්නම් කන්නේ ජීවත් වෙන්නද මිනියෝ? කාලා ඉන්න බෑ බං ඔය දෙකම කරන්න. හෑ? ඕලෝ මචං මිස්ටර් හෝන්ස්. ඇයි ඔබ රකිනා පතිදමීවේ පොලිසියට ගෙන්න ගන්න කියලා අපි එයාගේ ගෙදර ආවි? මට ඕන වුණා ඇය ගෙදර නැති අතරේ ඇයගේ ගේ යවට ටිකක් පරීක්ෂා කරන්න. ඔබ හිතනවද දොරේ දාලා තිබ්බ ඉබ්බව කඩපු හොරු ඒ කැඩිච්ච ඉබ්බව රැගෙන අරන් යයි කියලා? ඉබ්බ රත්තර නම් අරන් යයි මචං. හොඳ තර්කයක්. නමුත් ඇය නම් කියන්නේ මේ ඉබ්බා රහස් කේතයක් යෙදූ අංක කරකවන ඉබ්බෙක් කියලානේ. කේතේ නිවැරදිව දන්නව නම් ඉබ්බව කඩන්න ඕනි නෑනේ. එහෙමනම් ඉබ්බව රැගෙන ගිය කෙනාට නැවතත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ආපු හොරු ඉස්සෙල්ලම කළේ ඉබ්බව හොරකම් කරපු එකද? එතනවත් මේ කෝටි ගණනක මැණිකකට ඉවල්ලාගෙන ආපු මිනිස්සු මේ කොහෙවත් යන කුණු යකඩ ඉබ්බෙකුට ලව් කරයි කියලා. හෑ? ඔබට පේනවද ඩොක්ටර් මැට්සන්? මේ ගේ දොරකඩ තියෙන පුංචි පොකුනේ පතුල අර 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 ඉරාවුවට දිලිසෙන්නේ. ඇයි මොනවද කියන්නේ අඩි? හොඳට බලන්න අර දිලිසෙන දේ මොකක්ද කියලා. බොලි හැබෑටම ඉබ්බෙක් නේද? අංක කරකවන ඉබ්බෙක්. ඉබ්බදී ඕම ඉන්නකො මං ඒක ගන්නක. නෝදික පටිගත කිරීම. හරි මේ දෙන්නේ මේක වෙන්න ඕන ඔය කියන ඉබ්බ. හරියට හරි ඩොක්ටර් මැට්සන්. මගේ නිගමනය සාර්ථකයි. පණිවිඩයක් යවන්න වහම ඉන්ස්පෙක්ටර්ට අර අහිංසක මිනිස්සු තුන් දෙනා මුදා හරින්න කියලා. දැන් මොකද්ද මචං මෙතන වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මේ ගෑණි හරිම ශූර කපටි අම්මණ්ඩි කෙනෙක්. දාන්න කියන්න ඇයව කූඩුවට වහම ඉක්මනින්ම. ඔබ ඉක්මන් කළා පොලිසියට යන්න ඩොක්ටර් මැට්සන්. මම වෙනත් ගමනක් ගිහිල්ලා ඉක්මනින් පොලිසියට එන්නම්. මචං මට ඒක දෙයක් කියපන් මචං. මට මේව කුතුහලයේ දරාගෙන ඉන්න අමාරුයි. ඔබ කරුණා කරලා පොලිසියට යන්න මැක්සන්. මචං හිතා මචං ඇත්තටම මෙතන මොකද්ද වෙලා තියෙන්නේ මචං? අනේ කියාපන්කෝ අනේ කියාපන්කෝ දරලුකා. මෙතන මැනි කොරකමක් වෙලා නැද්ද? ඈ අර ගෑණි කවුද කියනවකෝ කියනවකෝ? දරලුකා මොනවද කරන්නේ මට කියනවකෝ කියනවකෝ? කරුමයක්ද මන්දා? මොන ගෑණිද? මොනවද කියන්නේ මිනිහෝ? මොනවද කියන්නේ? රෑතිස්සේ ඔහොම බොන්නේපා. ඔබ බිව්වහම ඔබට රෑට නිින්ද යන්නේ නැතුව ඔයගේ විකාර හීන වෙනවා. වතු ටිකක් බිල නිදාගනින්.